හරි ළමයි මමද මම මෙච්චර කල් මගේ YouTube channel ටාගට් එකේ YouTube channel එකට වීඩියෝ ස්කීප් එකක් අප්ලෝඩ් කරලා තිනවා සිංහල විෂය සම්බන්ධයෙන් මම හිතුවා දැන් ඔයගොල්ලන්ගේ ඕල් විභාගෙ ළඟ ළඟම එන හින්දා තව විෂයන් කිහිපයකුත් ඇඩ් කරලා paper discussions ටිකක් කරන්න ඒකෙන්ද මම අද paper discussion එකක් කරන්න තෝරගත්ත විෂය තමයි maths මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2017 තිවුණාට පරීක්ෂණය 10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් හරි අපි යමු වර්ගමූල පහේ වඩා ආසන්න මාගේ තෝරා යටින් ඉරක් අඳින්න දැන් මේක තියලා තියෙන උත්තර අනුව බලමු අපිට මේක අගේ සොයන්න තියෙන්නේ බලමු සන්නිකර්ෂණයට ඒ කියන්නේ දශම ස්ථානයකට හරි අපි බලමු මේ උත්තරය ගන්න කොහොමද අල්ලම දැන් අපිට දීලා තියෙන එක තමයි වර්ගමූල 5 අගේ. එතකොට මේකට පිටිපස්සෙන් තියෙන අසන්න පූර්ණ සංඛ්‍යාව කියන්නේ වර්ගමූල සහිත පූර්ණ සංඛ්‍යාව 4 ඊළඟට පූර්ණ වර්ගමූල සහිත පූර්ණ සංඛ්‍යාව 9. අපි දැන් මේවයි වර්ගමූල ලබා ගන්න ඕන. එතකොට 4 වර්ගමූලයේ 2යි 9 වර්ගමූලයේ 3යි. එතකොට අපිට මේක අනුව කියන්න පුළුවන් මේකේ උත්තරේ 2කට වඩා විශාලයි 3ට වඩා කුඩයි. තවදියත් තමා දරුවනේ දැන් අපි මේක උත්තරේ ගන්නදී අපිට බලන්න පුළුවන් පහ වැඩාත්ම ආසන්න 4ටද 9ටද එතකොට වැඩියෙන් ආසන්න බව අපිට වැටහෙනවා 4ට. ඒකෙන්ද අපිට කියන්න පුළුවන් මේක 2.5ක මධ්‍යස්ථම නෙවෙයි තියෙන 9 5 මැදෙන් 9 4 මැද නෙවෙයි 5 තියෙන. ඒකෙන්ද 2.5ට වඩා අඩු සංඛ්‍යාවක් තමයි මේක වර්ගමූලයට එන්නේ. අපි මේක ගත්තොත් අපිට මේකේ උදාහරණ කීපයක් කරලා බලන්න ඕන අපිට මොකද තහවුරු කරගන්න අපි මුලින්ම 2.2 2.2 වැඩි කරමු මේක දශම ස්ථාන මතක කර ලොකුල සාමාන්‍ය දිරිගම් කරන්නේ දෙරත් 2.4 දෙරත් 2.4 දෙරත් 2.4 දෙරත් 2.4 තුර අපිට උත්තර වෙනවා 487 අපි මේක දැන් දශම මේ සංඛ්‍යා 2.2 ස්ථාන දෙයක් තියෙන හින්දා මෙතන දශම තියෙන දශම තිත ගේන ප්‍රපෝත්‍රයෙන් 4.84 ඕකට අපිට පළවෙනි උත්තරෙම උත්තරේ ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා අපි දන්නවා 2.2 අඩු සංඛ්‍යාව 2.1 ගත්තොත් අනවරුන් මිරට අඩු සංඛ්‍යාව අපිට උනක් 5ට ලං කරගන්න ඉතින් අපි තව ඉස්සරහට එකක් කරලා බලමු 2.3 මේකත් උගුරු පුරු කරලා බලන්න 3 3 3 2 3 6 2 4 5 උත්තරේ බැලුවොත් එහෙම 5 5කින් සංඛ්‍යාවට මෙතන නම් දශම 16ක් තව තියෙනවා මෙතන තියෙන දශම 2.9 එතකොට අපිට තේරෙනවා මේක වඩා තසන කඩු සංඛ්‍යාවක් කරන්න පුළුවන් වැඩි සංඛ්‍යාවක් කරන්න පුළුවන් උත්තරේ තමයි 5 වර්ගමූල කරාම ඒකේ පරම සංඛ්‍යාවක් උත්තරේ තමයි 10 නෙමෙයි 2.2 හරි ළමයි නම් අපිට ඒක උත්තරය ආව මේකට 2.2 කියලා හරි අපේ උත්තරය හොයාගත්තා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට මේක තියෙන දෙවෙනි ප්‍රශ්න නම් අපිට හුරු පුරුදු ගානක් අපි බලමු මේකේ මෙතන 12 තියලා තියෙන මෙතන 9යි ඒතර දැන් අපි මේක මෙතෙන්ට මෙහි දික් කරගත්තොත් මෙතන දෙනවා ඒතර මේ කොටස මෙතෙන් දෙනවා දැන් මේ කොටස මෙතෙන්ට මෙහෙම දික් කරගත්තොත් මේ කොටසත් වෙනවා මේක මේක එතකොට මේ වගේම කොටසක් මෙතනත් හැදිලා තියෙනවා මේ වගේම කොටසක් මෙතන තියෙනවා අපිට මේක හදා ගන්න පුළුවන් 12 වැඩි කිරීම 2 ධන 9 වැඩි කිරීම 2 9 24 9 2 18 18 12 12 4 2 3 4 2 cm ඒකක දානක හරි වැදගත් ඒක නැතුව ඔයගොල්ලෝ ලකුණු අහිමි වෙන්න පුළුවන්. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්න විදියට ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ x වර්ගය + 8 x + 16 වර්ග ප්‍රකාශන වර්ගායිතයක් ලෙස ලියදක. මොනවද ළමයි මේ වර්ගායිතයක් කියන්නේ? හරි අපි බලමු. හරි අපි මේක මුලින් අපි නිකම් මේක ලියබද ගුණ කරමුකෝ මේක. එතකොට මේක 16 වැඩි කිරීම x වර්ගය 16යි x වර්ගය මේකම 8x වෙන විදිහට මේ මැදපතේ
විදිහට බෙදාගන්න ඕන. 8 වෙන කොහොමද 16 වෙන ක්‍රම කීපයක් තියෙනවා. 8 වරක් 2 16 4 වරක් 4 16 16 වරක් 1 16 අපිට තේරෙනවා මේකෙන් අපිට 4 වරක් 4 16 කියන ක්‍රමයේ ගන්න පුළුවන් 4 වරක් 4 16 කියන ක්‍රමයෙන් ගන්න පුළුවන් ඒක අපිට ගන්න පුළුවන් 4යි 4යි දන්න තියෙන්න ඕන එතකොට හතරක් හතරක් දාසෙනවා අටක් දාසෙනවා ඉතින් මෙතෙන්ට මාදිශ ක්‍රම මෙතන x වර්ගය ගන්නවා 8 x වලට මේ දෙක පස්සේ 16 අපි පොදු පද ඇදලා මේක නිවැරදිව සකස් කර ගන්න ඕන මේ පද දෙකට පොදු එක තමයි x ඊට පස්සේ ඉතුරු වෙනවා තව x තව ඉතුරු වෙනවා 4 ඊට පස්සේ මෙතන පොදු වෙන්නේ 4 එතකොට මෙතන පොදු වෙන්නේ ඉතුරු වෙනවා ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා 4 ඒක අපිට ගන්න පුළුවන් මේ එක පදයක් x ධන 4 එතකොට අපිට අනිත් පදේ ගන්න පුළුවන් x ධන 4 දැන් අපිට තේරෙනවා මේ එකම පදේ තමයි දෙපාරක් ලියලා තියෙන. ඒතර අපිට මේ දෙක වෙනුවටම ගන්න පුළුවන් x ධන 4 වර්ගය. ඕගොල්ලන්ට තේරෙනවද? ඔයගොල්ලන්ට තේරෙනවද මේ පදයයි මේ පදයයි අතර බැඳීමක් තියෙනවා කියලා බලන්න. x ධන 4 තුරක් මේක කලින් පද වර්ග x වර්ගය. සේ දෙවෙනි පද වර්ගය 16 මෙතන හිස්තියා වන්න. සේ මට තේරෙනවා දැන් මේක මැද පදේ ගන්න අපි x වැඩි කරනවා 4 වැඩි කරනවා මෙතන තියෙන සංගුණක 2 අපිට ගන්න පුළුවන් 8x මෙන්න මේ පිළිතුරම ලැබුණා. ඉතින් අපි උත්තරේ අපිට මේක නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. මෙන්න ගන්න පුළුවන් x ධන 4 වර්ගය වර්ගය දෙකේ මේ වගේ එකක්. හරි අපි ඊළඟ ප්‍රශ්නයට යන්න ළමයිනේ. ඊළඟ ප්‍රශ්නේ ඔයගලන්ට දීලා තියෙන්නේ අංග සම ත්‍රිකෝණ යුගලයක් තෝරා අංග සම වන අවස්ථාව ලියන්න. අංග සම වන අවස්ථා කීපයක් තියෙනවා. පා කෝපා කෝකෝපා පා 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 කර්ණපා. පා කෝපා කියන්නේ පාද දෙකයි ඒ පාද දෙකට අභ්‍යන්තරව තියෙන කෝණයයි. අකෝපා කෝකෝපා කියන්නේ යම් කිසි ත්‍රිකෝණයක තියෙන කෝණ දෙකකුයි පාදයයි. පාදය ත්‍රිකෝණ දෙක ජන්‍යානි ත්‍රිකෝණෙත් මෙයාගේ අනෙක් ත්‍රිකෝණෙත් මෙයාගේ පස්සේ පාකෝපා කෝකෝපා පාපාපා ගැන පාද තුන අංග සමන අවස්ථාව හරිද? කර්ණපා කියන්නේ ඍජුකෝණ ත්‍රිකෝණයක ඍජුකෝණ ත්‍රිකෝණ දෙක කර්ණයයි ඒ වෙනත් පාදයේ සමාන වන අවස්ථාව. හරිද? ඒතර අපි මෙතන බැලුවොත් අපිට පේනවා මේ පාදෙ සමානයි. ඒ වගේම අපිට තවත් දත්තයක් පේනවා මේ පාදෙ සමානයි. එතකොට අපි මෙතන සැඟවිච්ච තොරතුරක් තියෙනවා. මේ කෝණ දෙක සමානයි කියන එක. මේ කෝණ දෙක ප්‍රතිමික කෝණ. ඉතින් මේ කෝණ දෙක අනිවාර්ය සමානයි. ඒතර අපිට ගන්න පුළුවන් AOB ත්‍රිකෝණයයි DOC ත්‍රිකෝණය අංග සම වෙනවා ආකෝපා අවස්ථාවෙන්. හරිද ළමයිනේ? හරි අපි ඊළඟ ප්‍රශ්නකට යමු. දෙක පළමෙන් දෙගුණයක් වන ඍජුකෝණ අතරක පරිමිතිය සෙන්ටිමීටර 72. ඉතින් අපි මෙහෙම ගමු. දෙක පළමෙන් දෙගුණ පළල x නම් දෙක 2 x. හරිද? එතකොට පරිමිතිය වන්නේ x ධන 2 x සමාන 3 x වැඩි කිරීම 2 සමානයි 6x. ඒතර 72ට 6x ආදේශ කළාම 72 6 මිදම අපිට යනවා x සමානයි 12. අපි x කියලා ගත්තේ පළල හින්දා පළල සමානයි 12 cm. දිග සමානයි 12 24 cm. හරි දරුණේ මම අද මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පහක් සාකච්ඡා කළා. ඊළඟ දවසේ මම ඊතර ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නම්. මට මෙතනින් එහාට විනාඩි 10කට වඩා වීඩියෝ කරන්න බැරි හින්දා හරි ළමයිනේ